අපි යකෝ රට ගෙඩ දාපියෝ අනුර කුමාර ගෑස් පොලිමේ හිටියෙත් නැහැ සජිත් ගෑස් පොලිමේ හිටියෙත් නැහැ ගෑස් පොලිමේ හිටිය ඕගොල්ලෝ අනුර කුමාර තෙල් පොලිමේ හිටියෙත් නැහැ සජිත් තෙල් පොලිමේ හිටියෙත් නැහැ තෙල් පොලිම් වල ගෑස් පොලිම් වල හිටපු මිනිස්සු අද පොලිම් යුගේ නැති කරපු මිනිහා වෙනුවෙන් ඕනම දෙයක් කැප කරලා වැඩ කරන්න සූදානම් වෙන්න ඕන කියලා පණිවිඩය දෙමින් රයිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා කියලා මම කියනවා මේ ඇතිවන සම්බන්ධතාවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන න්‍යායට එකගයි එතුමා කියන්නේ පක්ෂ දේශපාලනින් තොරව ජාතික න්‍යාය පත්‍රයක් මත වැඩ කිරීම නිසා වැඩ කරන තමයි එතුමා නිර්පාක්ෂික අපේක්ෂක වශයෙන් මේ ජයග්‍රහණයත් එක්ක අපිට පුළුවන් වෙයි එවැනි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න ශක්තිමත් ජාතික බලවේගයක් බවට අපි පත් කරගන්න ඕන ඒක තමයි අපි බලාපොරොත්තු මම කැමති මුලින්ම කියන්න අපි යෝජනාවක් සම්මත කරමු මෙතන පොහොට්ටුව නියෝජන කරන කට්ටියත් ඉන්නවා UNP නියෝජන කරන කට්ටියත් ඉන්නවා ශ්‍රී ලංකා නියෝජන කරන කට්ටියත් ඉන්නවා සමග ජන බලවේග නියෝජන කරන කට්ටියත් ඉන්නවා අපි සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙනවා කියලා පුළුවන් නම් ඔක්කොලාම සියලු දෙනාම අත උස්සන් යබද යෝජනාවක් සම්මතයි හැටියට අද අපි පිළිගමු මේ අපි සියලු දෙනාම අනාගත දිනන රනිල් වික්‍රමසිංහගේ කොටස් කරු වෙන බව අතර සජිත් හදපු මිනිහෙක්ම පළවෙනිම සජිත් දෙනවා කියලා බදුල්ලේ රැස්වීම කරලා සජිත් දැකලා කිව්වා මල්ලි මුන්දෙනට කිව්වා මම උස්සන් යන්නේ කියලා කරේ තියාගෙන වේදිකාවට ගිහින් පළවෙනි පෝස්තරේ ඉඳන් ගහලා මම රැස්වීම සජිත් ප්‍රදාස් මහත්තයා ගේනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට තවම මතකයි අගෝස්තු 11 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව සුගත් දාසේ මෙතුමන්ල එලි දැක්වේ මම කුවා දැන් පරක්කු වැඩි කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝලයක් වෙලා හිටපු මම සජිත් ප්‍රේමදාස මහත්තයා බලෙන් ගිනා එදා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අභියෝගය බාරගත්තේ නැහැ තුවා බය වුණේ ආණ්ඩුව අරගෙන කොහොම හරි කරලා රට හදාගෙන ආවත් අවුරුද්දකින් ඡන්දෙකට එනකොට මිනිස්සු යට බණී මොකද දැඩි තීන්දුව ගන්න ඕනේ ඒ ආණ්ඩුව රැකලා ඔබතුමාට අද මේ විදිහට ලයිට් එකක් දාලා ඒසී ටිකක් දාලා තෙල් ටිකක් ගහගෙන පාරේ ඉන්නනම් එයා බය වුණා අමාරු තීන්දුව తీරන ගන්න රට වැටෙනකොට මට හිතුණා මම වැරදිකාරයෙක්. අපි දේශපාලනය කරන්න පුළුවන්. නමුත් රටක් වැටෙනකොට ඒකේ වගකීමක් අපි අතට ගන්නවා. මං එයාට නිසාම අභියෝගයක් ගන්න කැමති. මම කියනවා හිරුනිකා ප්‍රේමචන්ද්‍රට පුළුවන් නම් දින්න ධාතික ලයිස්තු තනතුරු. එයා දෙන්න දෙන්නේ. හැබැයි එක නාලිකාවක් ඉන්නවා මෙතන. ඒ නාලිකාව හිරුනිකාට ලොවෙත් දෙන්න දෙන්නේ. ඒ නිසා එහෙමවත් තීන්දුවක් ගන්න බැරි මිනිහේ මේ රටේ ජනාධිපති වෙනව නැති එක එතන ඉහැර කියලා වැඩක් නැහැ කියන එක විතරයි මට කියන්නේ. ඔබතුමාලට ඕනේ එහෙම නායකයෙක්ද? එහෙම නැත්නම් රට ආදරය කරන නායකයෙක්ද කියන තීරණේ ඔබතුමාලා සතුයි. අපි දිනනවා ඒ වගේම රනිල් වික්‍රමසිංහව ජයග්‍රහණය කරනවා කියන බව මතක් කරමින් සිල් දෙනා සුබසපතින් මම යනවා.